සුබ දවසක් හැමෝටම අද 2023 අගෝස්තු මාසේ 5 වෙනිදා. ඉතින් කුවෙත් බන්ධනාගාරයේ සිටපු ඇෆ්ගන් ජාතිකයන් 3 දෙනෙක් නිදහස් කරලා තියෙනවා. ඉතින් ඒ ඇෆ්ගන් ජාතිකයන් 3 දෙනා වසර කිහිපයක් කුවෙත් බන්ධනාගාරයේ සිරදඩුවකට යටත් වෙලා ඉඳලා තියෙනවා. කොහොමහරි දෙරට අතර ගිවිසුමකට අනුව මේ 3 දෙනා නිදහස් කරලා තියෙනවා. ඉතින් මේ 3 දෙනා ඉන්ටර්පෝල් එක හරහා, ඒ කියන්නේ ජාත්‍යන්තර ආරක්ෂක විධිවිධානවලට අනුව ඉතින් තමන්ගේ රටට පැමිණෙනවා කියලා තමයි ආරංචි මාර්ග සටහන් කරලා තින්නේ. ඉතින් කුවේට් රටේ ඉන්නවා නම් අනිවාර්යෙන් කුවේට් රටේ නීති රීති වලට ගරු කරලා තමන්ගේ රැකියාව කරනවා නම් හොඳයි, නැත්නම් ඉතින් අවුරුදු ගණන් හිරගත වෙන්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි ජහර ප්‍රදේශයේදී පුද්ගලයන් 28 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. ඉතින් අර සහනාධාර මත දෙන ඩීසල් විකුණපු සෙට් එකක් තමයි අර ඉස්සෙල්ලා අහු වුණා වගේ තව 28 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. ඒ වගේම මුබාරක් අල් කැබීර් හවාලි වල පුද්ගලයන් තවත් 10 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා, විවිධ ජාතීන්ට අයත්. ඉතින් ඒ වගේ තමයි මහජන විනීතභාවය කඩ කරපු තවත් පුද්ගලයන් කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. ඉතින් මහජන විනීතභාවය කියන්නේ මුදල් වලට ඇඟ විකිනීම තමයි. ඒ ගැන අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඒ වගේ තමයි කුවෙට් රටට එන්න ව්‍යාජ ලිපි ලේඛන හදපු තවත් පුද්ගලයන් 2 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. ඉතින් මේ ඉස්සෙල්ලත් පිලිපින ජාතිකයන් පුද්ගලයන් කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කළා. ඒ කට්ටියට හිරදඩුවම සහ රටින් පිට වෙන නියෝග ලබා දුන්නා. ඉතින් තවත් ඒ වගේම 2 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනග තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම සුලබියා, සල්මියා, ජලිප් යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය විකිණීම සහ බෙදා හැරෙන ලද පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. ඉතින් මේ පුද්ගලයන් ළඟ තිබිලා මත්පැන් බෝතල් 100කට අධික ප්‍රමාණයක් සොයාගත්ත කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් දැනුවත් වෙන්න, තව කෙනෙක් දැනුවත් කරන්න, ඕගොල්ලෝ කුවේට් රටේ ඉන්නවා නම් කුවේට් රටේ නීති රීති වලට අනුව සේවය කරන්න. මොකද මේ වෙනකොට හැම තැනම වගේ වැටලීම් අත්අඩංගුවට ගැනීම සිදු වෙනවා. පරිස්සමෙන් හැමෝටම.